කටිගත කළ උත්තම දේශනාව. දැන් මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා, මේ භාවනා පිළිබඳ ප්‍රශ්නයක්. මම දැන් අවුරුදු කීපයක් තිස්සේ භාවනාවල යෙදෙන කෙනෙකි. භාවනා කරන්නේ ආනාපාන සතියයි. එක් දවසක් භාවනා කරන විට විශාල පිපිරීමක් සහිතව ෂඩ් වර්ණ විශාල මොකක්ද හොයන්න බැ ආලෝකයක් ඇති වුණා. හෙනියක් පිපිරුවාමෙන් මිනිකට විසිරුනාමෙන් දැරුණා කියලා විග්‍රහයක් පෙන්වන්නේ මේ. ඊට පස්සේ බොහොම සාන්ත භාවීකරපත් වෙලා ඇති වුණ ස්වභාවයක් ගැන, ඒ වගේම විශාල වශයෙන් ධර්මයට නැඹුරු වීමක් ආදී වශයෙන් හිත ඇති වුණා කියලා. ඉතින් මේක ඇති වුණේ මොකද්ද මේ தත්ත්වයේ කියන එකයි මේ අහන්නේ. ඉතින් මෙහෙම දේවල් තියෙනවා. මොකද ඒ කියන්නේ විවිධාකාර බැඳීම්. සමහර අවස්ථාවල යම්කිසි ආකාරයෙන් අපි මේ උපාදාන කරපු දේවල්, කාම දිට්ටි, මේ ඒ වගේම අත්වාද උපාදාන කියලා විග්‍රහ වෙනවා. කාම උපාදාන, දිට්ටි උපාදාන, අත්වාද උපාදාන ආදී වශයෙන් මේ බැඳිලා තිබෙන දෙයකින් යම්කිසි ආකාරයෙන් කාම ලෝකෙට බැඳිලා ඉන්නවනම් ඒ බැඳුණු ස්වභාවය එක්තරා මානසිකත්වයකින් ලාටුවක් හා සමානයි. ඒ මානසිකත්වයේ නිදහස් වෙන්න බැහැ. කර්මස්ථානයක් වඩනකොට ඒ පැත්තෙන් ඒ නිදහස ආවෙ නැහැ. නැනම් හිත හැදෙන යම්කිසි හිත හැදෙන ආකර්ෂණයක් තියෙනවා. ඒ හිත යම්කිසි මේ කාම ලෝකේ ආකර්ෂණයට බැඳුනහම ඒ බැඳිච්ච ආකර්ෂණය ගැලවෙන්න ඕනේ. ගැලවුණ කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දෙපාරක් වෙන්නේ නැහැ එහෙම. වෙන්න අවශ්‍යයක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ, භාවනානි යෝගියව ඉන්නකොට ක්‍රමක්‍රමී යම් පීඩනයක් ඇති වෙලා අර මනසේ උපාදාන වෙලා තිබිච්ච කාම උපාදානය බිඳිලා යනවා. ඒ බිඳුනහම මානසිකත්වයේ තුල ඇති වෙන එක්තරා පිපිරුමක් හා සමාන දෙයක්. ඒ තෙරපුමක් ඇතිලයි එක වෙන්නේ. ඕක බුද්ධහමී පෙන්වා දෙනවා හරියට මේ හරකෙක්ගේ හැම ගලෝලා. ඊට පස්සේ නැවත වාරයක් තිබුණා වාගේ වහනවා. ඒ වහපුහම උපාදානයෙන් හරකට හැම උපාදානද කියලා අහනවා. උපාදාන කියන්නේ ඒකේ බැඳිලා හිටිනවා. දැන් හරක මැරිච්ච හරකෙක් ගත්තනම් මැරිච්ච හරකගේ හංකඩේ ගලවනවා ඉස්සෙල්ලා. දක්ෂ ගවඝාතකයෙක් විසින්. ගලවල හැම තිබුණා වාගේ ආයිත් වහනවා. හැබැයි හැම ඇරිලා වාගේ හිටිනවා මසට. ඒ වුණාට අර හැම ගහන්න ඉස්සෙල්ලා තිබිච්ච ක්‍රමයට ඇරිලින් නැහැ. නැවත අලෝලා තිබ්බට. මේ වගේ යම්කිසි බුද්ධිලයේ කාම බන්ධනයට වැදිලා හිර වෙලා ඉන්නවා. කාම ආකර්ෂණයකින්. ওই ආකර්ෂණේ සමාධියට එනකොට රූපාවචර අදහස එනකොට කාමාවචර අදහස පීඩණය කරනවා, තෙරපනවා, බිදහරින්න මනසේ ඇලීමේ උපාදානෙ බිඳින්න. මෙන්න මේ ක්‍රියාවලියේ හිටින එකක් තමයි තෙරපලා එකපාර නිදහස් වෙලා යන හැටි. එහෙම නිදහස් වුණාට පස්සේ අර කාම උපාදානයෙන් උපාදාන ශක්තියෙන් මිදිලා යනවා. ඊට පස්සේ නැවත වාරය කර කාම හැඟීමක් ආවට උපාදාන වෙන්නේ නැහැ. කාම උපාදානයන්ගෙන් නිදහස් වෙනවා. ඒ කාම හැඟීමෙන් ආයි බන්ධවන්න බැරුව යනවා. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. සමහර වෙලාවට తాවකාලික විස්කම්බන ප්‍රහාණ කියන එකෙදී තෝක වෙනවා. සමුච්ඡේද ප්‍රහාණ ආදි වශයෙන් ආර්ය ධර්මයේ අහලා විදර්ශනාවකදී තොම අවස්ථාව ලැබෙනවා. එතකොට සමුච්ඡේද ප්‍රහාණ වෙනවා සහ මුලින්ම ඉවරයි ඒක. ඒක නැවත ඉඳ තියෙන හේතු නැතුව යනවා. ඔය විස්කම්බන ප්‍රහාණ ආදී තමයි ධානයේකදී ලැබෙන්නේ. දැන් මේ ආනාපාන සතිය ක්‍රම දෙකක්. එකක් තමයි සමත යානික කියන ක්‍රමේ. ඒක බුද්ධෝත්පාද කාලවල තිබුණා. ඒ ක්‍රමයට වටිනකොටත් ඔය ධ්‍යාන සම්බන්ධ වෙනකොට කාම ලෝකේ සම්බන්ධයෙන් බිඳහරිනකොට ඔන්න ඔය ක්‍රමයට කාම බන්ධන බිඳෙනවා. මනස කාමයන්ට වැදිලා තියෙන ස්වභාවය නිසා රූපාවචර බවට නිදහස් වෙන්නේ නැහැ. අන්නේ නිදහස් වීමට අවස්ථාව ක්‍රියාත්මක වෙනකොට කාමාවචර භාවයෙන් ඉක්ම ගිහිලා රූපාවචර බවට තෙරපිලා යනවා. නිදහස් වෙන්න ඕනේ. කාම හිතකින් රූපාවචරයටපත් වෙන්න බෑ. ඒ කාම හිත බිඳෙන්න ඕනේ. කාම ආකර්ෂණේ බිඳිලා යන්න ඕනේ. අන්නේ කාම ආකර්ෂණේ බිඳෙනකොට මේ ආකාර අවස්ථාවල් එනවා.
ඊට පස්සේ නැවත වාරයක් ඒ කාමයන් භුක්ති විඳක් ඒ කාමයේ බැඳෙන්නේ. අන්න ඒතකොට තමයි චිත්ත ප්‍රසාදයක් ඇතිලා මේ ධර්මයේ බොහෝ කොට නැඹුරු වෙලා හිටින්නේ. ඉතින් මෙහෙම අවස්ථා දිගටම හැම එකක් ගන්නෙම ඉන්නේ එක වතාවක් දෙකක් ඔය ඒ වගේ අවස්ථාවල දැනෙනවා. දැලා ඊට පස්සේ ඒක නිදහස් වෙනවා. එහෙම ක්‍රමයක්. ඒ ආකර්ෂණයකින් හිත මිදෙන ක්‍රමවේදයක් තමයි දැකලා තියෙන්නේ. දැන් තාපේන භාවනාව අකණ්ඩව කරගෙන යෑමට ඇති අපහසුතාවය නිසා ඉදිරියට යාමටද නොහැකිය. එයින්වට ඉදිරියට යාමට සුදුසු විදිහක් කියන්න කියන්නේ මේකේ දකින්න ඕනේ විදර්ශනා භාවනාවට වඩන්න පුරුදු වෙන්න. භාවනාව ඉදිරියට යනවා කියන කාරණේ විදර්ශනා භාවනාවේදී හොඳට දකින්න පුළුවන්. ලෝකෙට ඇලෙන බැඳෙන මට්ටම වෙන් වෙලා සමතෙන් හෝ අක්ලා ගියානා. අර වගේ විදිලා ගිය අවස්ථාවක් ආව නම් ඊට පස්සේ විදර්ශනාවේදී විදිලේ තියෙන අනුසේ විතරයි. අනුසේ විදගන්න ප්‍රඥාව වැඩෙනුට අනුසේ ස්වභාවයෙන් බිදෙනවා. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ධර්මානුකූලව මෙනෙහි කිරීම භාවනාවක් කරගන්න. ඊට කෙන වෙගලපෙන කර්මස්ථාන අරගෙන වඩන්න. ඒතකොට මේ નિરાයාසයෙන්ම භාවනාව වැඩිලා යනවා. විදර්ශනා කර්මස්ථාන අපි දීපියක් හුඟක් තියෙනවා. හොඳින් තේරුම් ගන්න ඕනේ විස්තර කරලා ඉස්සෙල්ලා. අරගෙන මේ කර්මස්ථාන එහෙම වඩන්න පුරුදු වෙන්න. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.